පළවෙනි දේ තමයි අපි හඳුනා ගන්න ඕනේ දරුවා ලොකු අවදානමකද ඉන්නේ. දරුවාට ඒ වෙලාවේ කවුන්සලර් කෙනෙක් ගාවට ගිහිල්ලා මේක කතා කරගන්න පුළුවන්ද? ත්‍යාත්මක දෙයක් වෙනවා අපේ මනස ඇතුලේ. ඒ තමයි අපේ මනසේ තියෙන ඩොපමින් කියන රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රණය වෙනවා අපි අන්තර්ජාලයේ ඉන්නකොට. පිව සතුටු කරනා මේ ඩොපමින් සාන්ද්‍රණය වීම මගින් හයිපර් ඇක්ටිව් තැනකින් ඊළඟ තැනට එයාට ෂිෆ්ට් වෙන්න ටිකක් කාලයක් යනවා සහ අමාරුකමක් තියෙනවා. ඒක තමයි නිකන් ඒක පටන් ගන්න තැන. නමුත් ඩොපමින් සාන්ද්‍රණය වෙලා අන්තිමේදී දරුවා ඇත්තටම සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ප්‍රකෘති තත්ත්වය නැති වෙච්ච වෙලාවල් ගොඩක් වෙලාවට තියෙනවා. ඉතාම සුලබයි දුන්න මොකද අපි පාසල් වලට යනකොට අපි දකිනවා මේ තත්ත්වය. දරුවන්ගේ මේ ප්‍රකෘති තත්ත්වය නැති වෙලා ගිහිලා තියෙනවා. ඒ දරුවන්ට තමන් කරන අධ්‍යාපන කටයුතු මොනවද කියලා හිතාගන්න බෑ, යාළුවන් අඳුරගන්න බෑ, ගුරුවරුන් අඳුරගන්න බැරුව වෙලා තියෙනවා. ඒ වෙලාවෙදි දරුවා ඇත්තටම වෛද්‍යවරයෙක්ට යොමු කරන්නට ඕනේ. එයාගේ මොළයේ ඒ ක්‍රියාකාරීත්වය යම් විදිහකට මර්ධනය කරන්නට අවශ්‍ය වෙන බෙහෙත් ලබා දෙන්න ඕනේ දරුවාට. එතනින් පස්සේ තමයි ඇත්තටම අපිට උපදේශන සේවාවන් ලබා දෙන්න පුළුවන්.